මාධ්‍ය වාර්තා කරනවා. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාට එරෙහිව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ජනාධිපති කොමිසමක් පත්කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු කරමින් පවත. දැන් වික්‍රමසිංහ මහත්තයා තමන් කරපු වැරදි ටික යටගහගන්න පාවිච්චි කරනවා මේ තියෙන පාර්ලිමේන්තු. එනිසා අපි කියනවා වහාම බැඳුම් කර මංකොල්ලේ විතරක් නෙවෙයි ජනාධිපතිතුමනි, මේ වික්‍රමසිංහ උන්නැහැයි. එකක් හම්බන්තොට වරාය විකිණීම, මත්තල ගුවන්තොටුපළ, ඒ වගේම සියලුම දේවල් විකිණීම වල මේ කියන වික්‍රමසිංහ උන්නැහැ සහ ගෝල බාලයෝ ඉන්නවා. එනිසා අපි කියනවා වහාම මවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ගය ගන්න කියලා. පුවත්පත්වල පසුගියදා පළ වූ ප්‍රවෘත්ති කිහිපයක් සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් දැක්වුවා. අපි දැක්කා මේ දිවයින පත්තරේට වාර්තා කරනවා වික්‍රමසිංහ මහත්. මැති සභේ බහුතරයක් නැති සිරිසේන රාජපක්ෂ හවුල ජනතා බලය යොදවා ඉවත් කළ යුතුයි. අනේ අම්මපා කටේ දානවන පවුමක්. ඒ මොකටද? හරිනේ මේ කියන එක. සිරිසේන රාජපක්ෂ හවුල. හරි. හවුලනේ. ජනාධිපතිතුමා අගමැතිතුමා හවුලනේ ඉන්නේ. ඒක හරි පිළිගන්න. ජනතා බලය යොදවා ඉවත් කළ යුතුයි. අපිත් කියන්නේ ඕක තමයි වික්‍රමසිංහ මහත්තයෝ. මේ රටේ මහා සංගරත්නයේ ඇතුළු මේ රටේ ජනතාව කියන්නේ මේ වික්‍රමසිංහ මහත්තයා කියන එකමයි. ජනතාවට බලය දෙනවා කියලා කියන්නේ ජනතාවට ඡන්දයිතිය දෙන එක. මේ පැත්තෙන් පත්තරේට කියනවා ජනතා බලය හොනේ කියලා. අනිත් පැත්තෙන් ශේෂ්ඨාධිකරණ ගෝලයන් යවනවා අනේ ඡන්දෙ නම් එපා. මේකද වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනේ. ආයි කියනවා දෙවරක් පැරදුණු කෙනෙකු අගමැති කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දරුණුම පහරක්. මේක මියාම කියන එකනේ මරු. දෙයි හාමුදුනේ 30 වතාවක් පැරදුණා. අමතක වෙන රෝගයේ දින තුමන මතක නැහැ තුමයි පැරදුණේ කියලා. අන්දක වික්‍රමසිංහ මහත්තයා කියන කතානායකතුමා කෙලින් හිටපු වින්දා අපිට මේ විදිහට ජය ගන්න පුළුවන් වෙනවලු. කතානායක කෙලින් ඉඳලා තියෙනවා. ඔව් කෙලින් ඉඳලා සිරිකොත්තටයි UMP කට. දැන් මෙතන බෝධි පූජා කරනවා. මන්දක පත්තරේ වාර්තා කරනවා කතානායකතුමාට සෙත් පතා. ඔව් ඒක හොඳයි. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.